ගිදරාවික සබෝ මද රස්නේ ඇති වතුරින් නැඟ සෝදාගෙන එහිමම ඇඳර වැටුණාය. නිදිමතක් නැත. එහෙත් තනිවී හිතන්නට අපමණ දේවල් ඇතුවක් මෙන් හිත බරය. පසුගිය දින තුනේම උන්නේ ඔහු සමගම වගේ. ඒ ගෙවි ගිය රාත්‍රීන් තුනේදී කොතරම්නම් දේවල් සිදු වුණාද? ඒවා එකින් එක සිහි කරද්දී සබෝගේ හදවතට මහා පුදුමාකාර හැඟීමක් දැනේ. පෙරද රාත්‍රී තමාට නිින්ද ගිය රැට නොකා තිබීතියි. ඕරෑ නමයට පමණ මහනුවර නගරයට ගොස් කන්නට කෑම රැගෙන ආවේ. හීන් පොදයක් තිබූ එදා නොසිතූ ලෙස තමාට නිින්ද ගියේ. රෑ 12ට පමණ කිසියෙකු හිස අත ගන්නාසේ දැනෙද්දි ඇස්සර බැලූ අයුරු සබෝට සීවේ. ඇත්තට මේ මොහොතේ ඔහුගේ අත තිබුණේ තමාගේ හිස මත නොවේදැයි සබෝට සිතුනේ. ඔහු හිස පහත් කර තමා දෙස බලා වුණ අයුරු එලෙසම තවත් තරක් දකින්නට ඇත්නම් කියා ඇයට සිතුනේ. දවල්ට හරියට කෑවෙත් නැහැ. පත් කන්නේ නැති නිසා මම මේ එහා පැත්තේ දිවං කායකෙන් සැන්විචස් ටිකක් දාන් ආවා. ඒක කාල කෝපි එකක් බීලා නිදා ගන්න. එහන දැනුත් ඇසෙන්නක් මෙනි. තමා සැටි ඉඳගද්දී ඕපි ගානකට සැන්විචස් දමා ගෙනවිත් උක්ලින් තෙබෝ අයුරු හැඩ සේවියේ. එදා ඔහු උන්නේ නොකා බව සිතුනේ කන්නටගත් පළමුකට හිර වූ විටේ. සැන්විචස් පිටි අතරින් දෙකක් ආ දෙකක් ඔහුට ඉතුරු කළ අයුරු සබෝ සිහි කළායි. එහෙමෝදේ සැන්විචස් කා කෝපි බී සැටි ඇලවෙද්දී ඔහු බ්ලැන්කට් එකක් ගෙනෙත් වතට දැම්මේ තාත්තා කෙනෙකුසේ. එළිය හයියෙන් වහිනවා සීතලයි. ඔය හැරි උන්නේ වන් සීතල රැයකේ. ඊ උදේත් එහෙමයි. ඇහැරෙද්දී ඔහු කාමරේ නැත. හිතර පුදුමාකාර බයක් දැනුන බව සපුට මතකේ. දෝගොස් කාමරේට ආවද නාන කාමරේ බැලුවද ඔහු ඒ උන්නේද නැත. අම්මාත් මල්ලි තුන්නේ තද නින්දේ. දෝගොස් රෝල් කොරඩුවේ දිගේ බැලුවද ඒ ඕ උන්නේද නැත. හිතරා බිය වචනින් කියන්නට අමාරු තරම් බියකි. ටික වෙලාවකින් ඔහු උණුතර බෝතලයක් ගෙන ඇතුල් විය. තමාට ඔහු දෙස බැලුනේ දිග සුසුමත් සමග බව සපුට මතකය. අනේ මිස් නැගිට්ටද? ගුඩ් මෝර්නින් මිස්. මම මිස්ටයි ලොකුනුවනටයි බොන්න ඉලකිරි දෙකක් දාන් ඉන්න ගියා. මේ මෙතන තෝස්ස කඩේ ෂෝක් එකට ඉලකිරි දානවා. දිගටම ඉලකිරි බීලා මේ පිටිගිරි බොන්න බෑනේ නේද මිස්? ටික මොහොතකට පෙර ඔහු ගැන ඇති වූ තරහව ඒ වචන ටිකින් නිවී ගියාරු පුදුමාකාරය. ඔහු ඊදුරුවකට ඉලකිරි කහට දමා දෙද්දී ඒ ඇසලෝ කරුණාව සපුට යලි සේවිය. හදවත පතුලේ ඔහු කවියක් ලියාවක් කෙනිය. දැන් හදවත තැවෙන්නේ කවියේ පද ටික දරාගන්නට බැරි විය. හිතට නිවනක් නැත. ඇත්තෙන්ම නැත. සබු ඇඳේ අතර මේ අතර පෙරලෙමින් උන්නාය. හිත කියන දෙයක් පිළිගන්නට බැරිවක් මෙන් ඇය අසහනෙන් උන්නාය. වාහනේ නුවර සිටි නුවරලී දක්වා එද්දී අම්මාගේ උකුලට හිස තබාගෙන තමා පැය තුනක් එක දිගට ඔහු දෙස බලාගෙන ආවේයි. මේ ඇස් දෙකින් ඒ තරම් වෙලා පිරිමේ දෙස බලාගෙන උන් බවක් නැති බව සපෝ දනී. ප්‍රේමා කාමරයට ආවෙම කෙල්ලගේ මෝනේ ඇති වෙනස දැකයේ. බේබි මුණ ඇලකර සපෝ ප්‍රේමා දෙස බැලුවේ වෙනස්ම දැසෙනි. ප්‍රේමා ඇඳ මත ඉඳගෙන කෙල්ලගේ වතට සුරත තැබුවාය. බේබිටත් අස්නීපය වගේ. ටිකක් තෝන්තුවා වගේ. දවස් තුනක් හොස්පිටල් එකේ නුන්නේ. හිතේ කරදරයකින් ඉන්නවා වගේ. ප්‍රේමාගේ අධි සපෝට පුදුම සිතුනේ. හිතේ කරදර ඇති විටක ඒ මුණින් පෙන්නවාද? ටිකක් කරදරයි වගේ තමා ප්‍රේමා. ඔයා මොනවද කරන්නේ? මාය සාගර මල්ලී එකතුලා පොඩි බේබට සුප් එකක් හදනවා. සබෝ සිනාසුනාය. එයා නිදි නෑ. සාගර මල්ලි මොන නිදිද? අර ඉන්නේ පොඩි බේබව ළඟ තියාගෙන. එයා ඉතින් තවස් තුනේම නිදාගත්තේ නෑ. කොහොමද ඉන්නේ? ධෛර්යවන්ත කොල්ලෝ හිමයි බේබි. ඇල්බේසියා පතුරු වගේ කොල්ලන්ට තමයි එක රැයක් නිදි මෙරුවම අනිත් දවසේ උණ හැදෙන්නේ. ඔහු ඇත්තටම මෙවන් ධෛර්යවන්ත කෙනෙක්. ප්‍රේමා බේබි මේ දවස් ටිකේ ගෙදර මස් හදන්න එපා. ඇයි බේබි? මල්ලිට බාර වුණානේ. මේ පිරිත් නූලුත් ගැට ගැහුවා. පන්සල් ගියාද? මං ගියේ නෑ. එහෙනම් එයා මල්ලිව එක්කන් ගියා. එතකොට මේක එයා ඇවිත් ගැට ගැහුවා. ප්‍රේමා කරුණාබරව සිනාසුන ඇරෙන්නට කිසිවක් කිව්වේ නැත. කෙල්ල ඉන්නේ සෑහෙන හිතේ බරකින් බව ප්‍රේමා අවබෝධ කරගත්තාය. නෙස්ට මෝල් එකකුත් හදලා ගියෙන්නද? ඔයාලා මොනවද බීවි? අපි කෝපි බීවා. මටත් කෝපි හොඳයි ප්‍රේමා. යන්නට ගිය ප්‍රේමාව සපු කතා කර නවත්තා ගත්තාය. බේබි
නිදාගන්න යන්න කියන්නේ. ප්‍රේමා සිනාසුණයි. කිල්ල නිදාගන්න යන්න කියන්නේ කාටද ඇය දැන උන්නයි. එහෙම නිදාගන්න යන්නේ නැහැ බේබි කිව්වම. පොඩි බේබිට බෙහෙත් පොලම යනවා කිව්වේ. මල්ලිගේ බෙහෙතේත් බලාපොවන්නේ ඔහොමද? සපෝට පුදුමයි. ඔහු සොයා බලා කරන්නේ තමාගේ අයත් කරාරින දේවල්ය. සබෝ ඇඳින්න ගිට වී පතනේ දෙස මොහොතක් බලා උන්නයි. අද ඊතරම් සඳේලියක් නැති අන්ධකාර රාත්‍රියකි. සීතලද වැඩිය. සාගර සපුමාලට ඉන්දියාප්ප කැවේ කුසි මිසුඩ වාඩි කරවයි. පොටි එකා මිසුඩ වාඩි වී සිනහසමින් උන්නේ. ප්‍රේම දන්නේ නැනේ ඉංජසන් ගහද්දි අනේ පොඩි බේබි නිකන් ෆුල් ෆිට් එකේ උන්නානේ. හැඬුවේ නෑ. සාගර ඉන්දියාප්ප පෙදමින් කීවේ. ප්‍රේමා පරිපුටික උණුවෙන් තෙම්පරාදු කළේ. ඉන්දියාප්පටික පිරියෙන් කැහැක්කේ උණු පරිප්පු හැන්දක් දාගත් විටේ. හැබැයි පොඩි බේබි අර මහත නර්ස් නම් ඉන්ජස්සන් එක අරන් ඉන්නේ නිකන් මරන්න වගේ නේද? සාගර සිනාසී ඇසුවේ. සබු ඒ වෙලায় කුස්සිට එමින් උන්නාය. මට යව පෙන්නන්න බෑ. අත මිරිකලාල්ලන්නේ. ගැරේජ් එකක වැඩ කරලාද කොහෙද? සබු මල්ගේ කතාවට කාමරට එමින් උණු සබුට සිනා ගියේ. ඇයි එද්දිම සාගර හිසොසෝ බැලුවේ. ඇගේ දෙනෙත් හමු වෙද්දීම වගේ සාගර සිනාසුනේ. එක නර්ස් කෙනෙක් මහරෑ තව ටිකින් අපේ මිස්ටර්ට් ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඒ බව සබු දැනුන්නේ නැත. එහෙයි. ප්‍රේම ඇසුවයි. මිස් පොඩි බේබගේ ඇඳට ඔලුව තියාගෙන ටිකක් ඇලවිලා උන්නේ. අර ඇවිත් ගත්ත මිස්ගේ අත. ඒක ගැවුණා මිස් උඩ ගියන් බිම් වැටෙනවා. සබු තුල්පට දද කරගෙන බිම් බලාගත්තායි. ඒ ගැවුණු රැය තුනේ කොතරම් දේ සිදුවේ ඇද්ද? පරිප්පු ටික හරිද ප්‍රේම? සාගර උතුරන පරිප්පු එක දෙස බලා ඇසුවේ. හරි මල්ලි. සබු සබු මල් ළඟම ඉඳගත්තේ මේසේ උඩ ඉඳගෙන උන් ඔහුගේ දෙපා මත අතක්ද තබාගෙන. ඇයි එතන ඉඳගෙන ඔහු ඉන්දියාපු උඩට උණු පරිප්පු හොදී දාන හැටි බලා උන්නයි. මාළු කෑල්ල බැදෙන්න දාන්න. අන්ඩර් 13 ටීම් එකේ ඕපනින් බැට්ස්මන්. ෆිට්නස් ගියස් ටීම් එකම ඉවරයි. නැද්ද පොඩි බේබි? ඔහු කියන දේවල් වලට පොඩි එකා සිනාසෙන්නේ සබු දෙස බලයි. ඔහු දැන් හදන්නේ උණු පරිප්පු දමා මල්ලිට කවන්නට බව සබු දනී. ඔහු පරිප්පු දමා ඉන්දියාප්පාන එකකටක් හිටගෙනම සපු මල්ට කැව්වේ. සබුගේ ඇතුළු බබු ඇකිලියගෙන ගියේ. තමා තම්මා තැරෙනට පොඩි එකාට කවුරුවත් කව නැත. මේ දවස් තුන හතරේ මල්ලි කෑවේ සාගර අතනේ. ඔහු මල්ලිට උණු පරිප්පු සමග අණ ඉන්දියාප්ප කවද්දි සපුට ලෝභ සිතුනේ. ඔහු පරිප්පු සමග අනා කවන ඉන්දියාප්ප කටවල් හරිම රසය ඇයට සිතුනි. කෙල්ල වරක් නොව දෙවරක් කෙලගිල්ල අරු ප්‍රේමා හොරහින් දැක්කයි. තමාටත් ඉන්දියාප්ප කටක් කවනා නම් යයි කෙල්ලට නොසිතුනොත් ඒක මහාම පුදුමයක් බව ප්‍රේමාට සිතුනි. හෙට මැච් එක 10:30 පටන් ගන්න බේවි. ඔහු මේවා මල්ලිට කියන්නේ කොල්ලා කන්නට අදිමදි කරන නිසායි. තාම් පොඩි එකාගේ කට තිත්තේ. රෝලේ සිටා මල්ලි මෙහෙම ඉන්දියාප්ප කනවා කියන එකත් පුදුමය. වහීද පොඩි එකා ලොකු ඉන්දියාප්ප කටක් කටටගෙන අසන්නේ මැච් එකේ සිහිනි. සපෝ වින් බලාගෙන සිනාසෙයි. SSCA කියන බේබි තියෙන්නේ කොළඹට පායනවා ඇති. ඒක නෙමෙයි ප්‍රශ්නේ. වාස් නෑනේ. නෑ ඇයි? ඉන්ජර්ඩ්. ප්‍රැක්ටිස් වලදි කෙන්න පෙරලිලා. අපරාදේ. මුරලි ඉන්නවනේ. ඒ අතරවාරේ ඔහු තවත් ඉන්දියාප්ප කටක් සබමල්ගේ කටට දමයි. එහෙමම කටක් තමාට කවනානම් යයි සපෝට සිතුනි. ඉන්නවා ඉන්නවා. හැබැයි SSC බැටින් විකට් එකක්. ඒකනේ සංගගායි. මටත් හිතෙනවා. සාගර ඉන්දියාප්ප 10ක් 15ක් සපමල්ට කවා අවසානේ. කවා අවසානේ වුම අද රස්න ඇති උණු වතුර වීදුරක් කොල්ලාට බොන්නට දුන්නේ. උණුයි සාගර අයියා. කූල්. කූල් හොඳ නැහැ පැටියෝ. ඕක බමු. බබු ඇතුළන්තෙන් කැලතෙන බව සපුට දෙන්නේ. මල්ලිට මේ තරම් කරුණාබර වන්නට තමාට නැහැක. අක්කේ මිස් බඩගින්නේනේ. ඕකේ සපු දෙසත් බලාය. ඕගේ බඩගින්න ගැන හිතන්නේම නැත. මන් දෙන්නටම දැන් බෙදන්නද? ලොකු නෝනායි ලොකු මහත්තයයි පස්සෙකයි. හාක්කේ මිස්ටර් නිදිමතත් ඇති. නිදිමත තිබියුත්තේ ඔහුටය. දවස් තුනක් නිදා නොගත්තේ ඔහුය. හෝ හෝ තව චුට්ටක් ඉමු. බෙහෙත් බිව්වේ නෑනේ හොර ගෙඩියා. ෂේප් එකේ පන්නව නේද? සපුමල් යනට හදද්දී සාගර නැවත ඔහුව මොසවා මේසෙ උඩින් තැබුවේ.
ඔහු බෙහෙත් පැකට් එකගෙන සපු මල්ගේ බෙහෙත් තේරුවේ. තමාට අසේනෙ වෙනවා නම් කියා සපුට සිතුනි. මේක තිත්තයි සාගර අයියා. හරි, අපි ඔරෙන්ජ් ක්‍රෂ් එකක් බමු. ඔහු පෙත්තෙන් පෙත්ත උට පෙව්වේ ඔරෙන්ජ් ක්‍රෂ් ඌර ඌර පොවමිනි. රයිට්, බුදු සරණයි. ගිහින් දැන් නිදා ගන්න. ඔහු මල්ලිගේ හිස අතගා කියද්දී සපුගේ දිනෙත් පවා කැවෙන්නට විය. මල්ලි බෙව්වට අපිට පොඩි බේබිට බෙහෙත් පොවන්න බෑ. දවසක් මායි බේබි පෑයක් විතර ට්‍රයි කරලා එක පෙත්තක් පොවා ගත්තේ. මාත් පොඩි කාලේ එහෙමයි අක්කේ. අම්මා වහල උඩ හුකුනේ පෙන්නලා පෙති මගේ කටට දාන්නේ. පීටන් පොවන්නේ නෙක්ටෝ එක දාලා. නැත්තම් බොන්නේ නෑ. සපු කන්නට ගත්තේ ඌ ඉන්දියාප ටික කන්නට ගණිද්දීමේ. ඔහු මල්ලිට අනා කවද්දී පුදුම රායය සිතුණු උණු පරිප්පු ඉන්දියාපත් දැන් තමා අනාගෙන ගද්දී රහ නැත්තේ ඇයි?